No more dry skin? Nile full pass. Nothing heals like Nile Naturals. Hari, unna dan sakra deyo, thamange addeking, ar ande vechcha ammata thamange bale patruno. Iti? කරගෙන ඉන්න පුළුවන්. නෝනේ මම මේක කොහොම විශ්වාස කරන්නද? කටහරි සරයි නේ මේ මහත්තයා කියන්න තියෙන දේක් පවුනෝදී කියනවද නැත්නම් කරුණාකර පාරෙන් යන්නිට දෙනවද බෝ පත්‍රේ දාගෙන මොකටද හොයන්නේ මට අන්න ඒක කියලා ඒක ඉතින් දාගත්ත මිනිහගෙන් ගිහලා අහනවා අනික පත්‍රේ දාගෙන හොයන්න තරම් කාටවත් කිසිම වමනාවක් නැහැ මේ දරුවා වරුණා මේ ලෝකෙ මට කවුරුත් ඇත්තෙත් නැහැ මේ මේක මෙහෙම කතා කරන්න බෑ අපි අර කඩේ ගාවට ගිහලා චුට්ටක් කතා කරමු පාර යන එක එක මිනිසුත් එක්ක හඩවල් ගන්න රිංගල කුටි කුරු ගන්න જાති ගැන නෙමෙයි මම මේ මහත්තයා යන දේවාලේ යනවා මට පවු දෙන්නේ නැතුව නේ ඔය කණ්ඩ ලෑස්තෙන් බහුදේ ආ ගහපන් බලන්න අයින් පදින්න ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා නව සන් සිල්ක් සුමුදු සුසිනිදු කෙස් කලඹ සඳට අපි ලම් වෙලා Thank you.
සිඳු සංසාරේ කරපු අදිෂ්ඨානයක් තියෙනවා. ඒ නිසා එතනින් එහාට යන්න. අදිෂ්ඨානයක්? ඒ මොකද්ද? ඒක තේරුම් ගන්න තරම් සිඳු තාම මෝරලා මදි. දැනුම් තේරුම් තියෙන වයසට එනකොට මම ඒක තේරුම් කරලා දෙන්නම්. සමහර මිනිස්සු මනුස්ස ලෝකෙට එන්නේ තමන්ට පැවරුණු විශේෂ වගකීමක් ඉෂ්ට කරන්න. ඒ මනුස්සයා තමන්ට පැවරුණු වගකීම ඉෂ්ට කරලා ආපහු තමන් ආපු තැනටම යනවා. ඒ ගිහිල්ලා තමන් අදිෂ්ඨාන කරපු අරමුණ කරා යන්න මහන්සි වෙනවා. දැන් මේ ගැන හිතන්න මහන්සි වෙන්න එපා. සිඳුවගෙන් මේ රටට ලෝකයට ඉෂ්ට විය යුතු යුතුකම් රාශියක් තියෙනවා. අපි ඒව ටිකෙන් ටික ඉෂ්ට කරමු සිඳු. මම්මගේ ලොකු වගකීමක් ඉෂ්ට කරා ලොකු සාදු. වගකීමක්? මොකද්ද සිඳු ඒ වගකීම? මං දිලුම් අයියගේ අමව සනීප කරා. දැන් මගේ අක්ක නිදහස්. රෝහිතයට බැන බැන ඉඳලා වැඩන්නේ. මෙතනින් පැන ගන්න විදියක් ගැන හිතපන්. පැන ගන්න? කොහේ පැන ගන්නද දැන් ඉතින්? නේ දෙයියනේ මම මැරෙන්න බයයි මං. දෙකින් විතරක්. ෂි. හරි. මං උඹට පොරොන්දු වෙනවා මැරෙන්න දෙන්නේ නැහැ කියලා. නැගිටපන්. නැගිටපන්. මොකද්ද මං? අපිට මෙතනින් පැනලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? මේ මොකක් හරි කටුවක් ගෙනල්ලා මේ පිට්ටිය හොරපන්. දැන් උඹ හදන්නේ පිට්ටිය හොරලා බුලක් හදා මේකෙන් පැනලා යනද? අනේ මේ මං කියන දේ කරපන්කෝ. ම්? ඉතින් උඹ කරපන්කෝ මට කියන්නේ. මොඩියෝ පැනලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක් හරි කටුවක් ගෙනල්ලා හොරලා මේ අලුහුණු ටිකක් එකතු කරපන්. අලුහුණු? ඔව්. අලුහුණු එකතු කරලා මතුරුලා මේක ගුරුකමක් කරන්නද හදන්නේ? අනේ මේ ගුරුකම්. ඔයාට මං කියන දේ තේරෙන්නේ නැහැ නේ? මං කියන දේ කරපියකෝ. අනේ මට බෑ මම මට බෑ වැරෙන්න බය ඉන්නවා. ඉතිවිසෝ මේ මැට්ටට මම කියන දේ තේරෙන්නේ නැහැ නේ? ඈ මෙවර බිට්ටි වලටත් කන් තියනවා මෙවර. ඌරු මූරු කකරි කටුවක් ගෙනල්ලා අලුහුණු ටිකක් එකතු කරපන්. හරිනේ. ඕ
දිලුම්ගේ අම්මා සනීප වුණාම කොහොමද සිඳුගේ අක්ක නිදහස් වෙන්නේ? හැමෝම හිතාගෙන හිටියේ දිලුම් අයියාගේ අම්මා ලැබුණේ අපේ අක්ක නිසා කියලානේ. සමහරව එහෙම හිතුව තමයි. ඒත් ඒක ඇත්ත නෙවෙයිනේ නේද සිදු? ඔව් ඒකේම නෙමෙයි ලොකු සාදු. දිලුම් අයියාගේ අම්මා ගියාත්මේ ලොකු පවක් කරලා තියෙනවා. ඒකයි ඒ පළ දුන්නේ. සිඳුට පුළුවන් වුණාද දිලුම්ගේ අම්මගේ පිනක් මතු කරලා දෙන්න? රාහුල සාදු හරියටම හරි. මම කරේ දිලුම් අයියාගේ අම්මගේ පිනක් මතු කරපේක. ඒකුනේ දිලුම් අයියාගේ අම්මා සනීප වුණේ. කොහොම හරි කමක් නැහැ. ඉස්කෝලේ යාමිනේ සනීප වුණානව. දිලුම් අයියාගේ අම්මා සනීප වුණාට ආපහු අසනීප වෙන්න පුළුවන්. ඒකයි මම එක කාටවත්ම නොකිය කරේ. ආයි අසනීප වෙන්න පුළුවන්. ඒ මොකද? දිලුම් අයියාගේ අම්මා කරපු පිනක් මතු කරලා දුන්නම එයා සනීප වුණා තමයි. ඒත් ආයිත් පව් සිද්ධ වෙන දෙයක් හිතුවොත් ආයිත් එයා ලෙඩ වෙයි. ඇයි සිඳු දිලුම්ගේ අම්මට කියන්නේ නැත්තේ දිලුම්ගේ අම්මව සනීප කරේ සිඳු කියලා? මම එහෙම කිව්වා නම් එයා ගිතේ ආයෙමත් කේන්තියක් ඇවිත් එයා ලෙඩ වෙන්න තිබ්බා. ඒකයි මං කාටවත්ම නොකිය ඒ වැඩේ කරේ. ඒ කියන්නේ මේ කතන්දරය තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න තරම් විශ්වාසයක් සිඳුට තිබුණේ නැද්ද? එකම එක්කෙනෙක්ව මම විශ්වාස කරා ලොකු සාදු. මං එයාට මේ හැම දෙයක්ම කිව්වා. එයත් එක්ක තමයි මම මේ හැම දෙයක්ම කරේ. ඒ කවුද? මං කිව්වේ මගේ හොඳම යාළුවට, පොඩි සාදුට. ඉඳපන් ඔහොමම දවසම දර ගහගෙනද? එළි වෙච්ච වෙලේ ඉඳලා කරක් ඇහෙන නෑනේ මෙතන. එල්ලුණත් බලාගෙන බතතනි. මේ මොකද බම්මේ? නෑ හොඳේ මුන්දෙන්නගෙන් කනක් ඇහිලා ඉන්න නෑ. වැඩේම රණ්ඩු වෙනවා. ඒ මොකද? දැන් බලලා දෙන්න මොනා බෙදා ගන්න බැරුවද මෙතන මරා ගන්න හදන්නේ? මේ කුරුමිට්ට කොයි වෙලාවෙ එයා දිසානායක මහත්තයා ගෙදර යනවා කියලා මට කියනවා. ඉතින් ඇත්තනේ මම නෑ යන්නේ. මොකද්ද මොකද්ද ඇත්ත? මේ නාත්තු බල දෙන්නම. ඈ හොඳේ ඔහේ ගියේ වෙලේ ඉඳලා මුන් දෙන්න ඔහොමමයි. මට කනක් ඇහෙන්නේ නෑ. දරි මෙතන දුන්න දෙන්නටම රත් වෙන දෙකක්. බොරු බොරු. අම්මා රත් වෙන්න ගැව්වේ මට. සුදු පුතාට ගැව්වේ එහෙමයි. නැන්දට වුණත් ඇත්ත තේරෙනා නේද? සාන්දට අපි ලං වෙලා. නෑ නෑ මට ගැව්වේ යුතුයකමට නේද නැන්දේ? අනේ මේ නවත්තපන් උඹේ බකපඬිත කතා. ඔබත් විහිං තමයි ගුටි කන්නේ බැනුම් අහන්නේ. දැක්කද මට ගැව්වට නැන්දගේ හිතරි දින. මේක කටවැඩි දෙන්න. මෙවරේ ඔබ දැන් මගේ ගුටි කනක්. මේ ඔහේම මේ ප්‍රශ්නේ විසඳනකයි ඇත්තේ. ඔහේ ගේ ඇතුළේ ඉන්නකම් මුන් දෙන්න ඉන්නවා මී පැටව දෙන්න වගේ. ඔහේ එළියට බැස්ස ගමන් නයි පැටව දෙන්න වගේ පුප්ප ගන්න ගන්නවා. හරි. මෙයා පල්ලකෝ. දැන් උඹලා දෙන්නට දැනගන්න ඕනේ මේ ගමන යන්නේ කවුද කියලානේ. මම නම් දන්නවා. මමයි. නෑ 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 නෑ. මම. හරි හරි හරි. මන් තෝරලා දෙන්නම් උඹලා දෙන්නගෙන් කවුද යන්නේ කියලා ලෝකෙම පිළිගත් විදිහට. ඒ මොකද්ද? කාසියේ වාසිය. ක්‍රිකට් මාලින් උඩ දාන එක වගේද? ඔය කිව්වේ කතාව ක්‍රිකට් මාලින් නෙමෙයි මිනිස්සු ලසිත මාලින් මෝඩේ. හරි හරි හරි. ඒ මාත්‍රු වගේ තමයි. හරි. මේ මේ නෝනා. හරිද? මේ මේ පොල්ල. හා හරිද? හරි. එහෙනම් හරිනේ. ඉස්සෙල්ලා මම ඉල්ලන්නේ. කැමතිද? හරි.
එන උඩ දානවා නෝන. හා පොල්ල වැටලා තියෙන සුදු පුතා තමයි දිනුවේ. ආ මම දිනුවා මම දිනුවා මම දිනුවා SLT Speed Up Super Deals September 30 දක්වා පමණයි. අම්මේ මේ තමයි තෙරුණගේ ආච්චි. මුදුනාගල ඩිංගිරි වෙදහාමිනී.